ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලොන්ට අද අපි කතා කරමු නාඩගම් ගාල්ලන් ටේනාටිය ගැන. ඉතින් මේ ටේනාටිය අද කොටසෙන් මොකක් වේද කියලා තමයි අපි කතා කරන්නේ. මින් පසුගිය කොටසේ නම් අපි දැක්කා සරා ගීතානි මිස් එක්ක මීටින් එකකට යන්න බැස්ති වෙනවා. ඉතින් ඒක සාර්ථක වෙයිද දන්නේ නැහැ. එතකොට මන්ත්‍රීතුමා ඔබේ ගෝලියත් එක්ක කඩේ ළඟදී කතා කරනවා නිදානේ ගන්න කට්ටඩිය ගැන. ඉතින් මේ කට්ටඩිය ගැන කතා කරනකොට කඩේ මුදලාලිට සැකයක් පහළ වෙනවා. කිසියෙකත් මුදලාලි මේ ඔත්තුව පොලිසියට දෙයිද කියලා අපි බලන්න ඕනේ. ඔගොල්ලෝ මොනවද හිතන්නේ? මුදලාලි මේක පොලිසියට කියයිද? නැත්තම් මන්ත්‍රී මේ ගෝලියෝ ටිකත් එක්ක අරන් ගිහිල්ලා නිදානේ ගන්න ලෑස්ති වෙන එක සාර්ථක වෙයිද? මේ ඇස්සේ මනමාලන් සුද්ධියෙක් එක්ක රූගත ගිරීමකට කැලේට යනවා. ඉතින් මේක මනමාලන්ගේ ප්ලෑන් එකක්ද කියා සැකයි. ඒ කෙසේතත් මාලන් ට්‍රයි කරන්නේ නිදානේ ගන්න එක වීඩියෝ කරන්න තමයි. ඒක අපිට පේනවා ඔහු කියන දේවල් එක්ක. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ? මනමාලන් මේගොල්ලොන්ව පොලිසියට අල්ලලා දෙයිද වීඩියෝ එකත් එක්ක? එහෙම නැත්නම් මනමාලනුත් මේකින් නිදානේ සම්බන්ධ වෙයිද දන්න? ඕගොල්ලොන්ගේ අදහසත් මතක ඇතුව කියන්නේ. එතකොට මේ ඇස්සේ මාස්ටර් මහත්තයාගේ නෝනායි දෙන්න සුදු චූටිව අල්ලගන්න. සුදු චූටිට සරත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා සුදු චූටිගේ අම්මා අහනවා. සුදු චූටි මොකක් කියයිද? සුදු චූටි කියයිද සරත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඉගෙනක් කියන්නේ? එතකොට මේ වගේ කතාව දිගටම ගලාගෙන යද්දී අපි මෙතෙක් කල් කතාව බැලුවනේ. එතකොට ඔයගොල්ලොන්ට හිතන්න පුළුවන් වෙන්න ඕනේ ඉදිරියට මොකක් වෙයිද කියලා. අපි උත්සාහ කරන්නේ ඔයගොල්ලොන්ගේ දැනුම, එහෙම නැත්තම් ඔයගොල්ලෝ කතාව මෙච්චර දවස් බලුවා නම් ඔයගොල්ලොන්ගේ ආයෙත් ඉදිරියට වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලොන්ගේ අදහස්. මේ මං කියපු දේවල් අද කොටසේ කොහොමක් වෙයිද කියලා ඔයගොල්ලෝ කතාව බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලොන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්නකෝ. එතකොට බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේ කතාව කොච්චර දුරට බලලා තියෙනවද කියලා. හොඳයි යාළුවනි, එහෙනම් මේ වගේ ඊටත් වීඩියෝකින් හම්බෙමු. අද කොටස බලලා අපි හිතගෙන කතා කරමු. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එකට අලුත් යාළුවෙක් නම් පහල subscribe කියන බටන් එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මතක ඇතුව නාඩගම් කාලේ බලන්න හැමදාම. බලන ගමන් නාඩගම් කාලේ ඉදිරියට වෙන්නේ කුමක්ද කියලා අපි ආන දෙයට ඔගොල්ලෝගේ අදහස් කියන්න. එතකොට බලන්න පුළුවන් ඔගොල්ලෝ හරිද? එතකොට ඔගොල්ලන්ට පුළුවන් නාඩගම් කාලේ ඉදිරියට අරයන්නේ. බොහොම ස්තුතියි. නැවතත් හමුවෙමු. සුබ දවසක්.